අපේ රටේ වරප්‍රසාද නැති පිරිසක් ලෙස ලිංගික ශ්‍රමිකයින් හැඳින්විය හැකි. සමාජ පිළිගැනීමක් නැති මේ පිරිස සමාජයෙන් සැඟව ජීවත් වේ. මේ කණ්ඩායම් කොටස් කිහිපයකට බෙදිය හැකි අතර සමාජයේ වඩාත් දක්නට ලැබෙන්නේ කාන්තා ලිංගික ශ්‍රමිකයින්. මීට අමතරව සංක්‍රාත්නික සහ පිරිමි ලිංගිකයින්ද සැලකිය යුතු පිරිසක් මෙන් සිටින බව සිවිල් සංවිධානවල අදහසයි. දළ වශයෙන් කාන්තා ලිංගික ශ්‍රමිකයින් 50,000ක් හෝ ඊට වැඩි පිරිසක් සිටින බව ඔවුන්ගේ තක්සේරුවයි. වරප්‍රසාද අහිමි වූ පිරිසක් ලෙස ජීවත් වෙන මොවුන් චෝදනා කරන්නේ සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලික අවශ්‍යතා සඳහා නගරයට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බවයි. එසේ අත්අඩංගුවට ගන්නා ඔවුන් නොයෙක් චෝදනා යටතේ වරදකරුවන් කරන බවත් ඔවුන් සඳහන් කරයි. ඒ අනතර ගුණසේනෙකට ඇතුළට යනකොට අපි යනකොට මේ මහත්තුරු හිටියා එතන සිවිල් හිටියේ. ඒ අතර ඊට පස්සේ මම මේ පොත් තරම් එනකොට මාව මමත් එක්ක මගේ පුතාව අත්තරන් ගන්න මාව පොලිසියට අරන් ගියා. ඉතින් මාව පහ වෙනකන් තියන් ඉඳලා කවුරු කාට හරි යන්න කියලා පුතාව එවල මේ එක්කෙනෙක් අඳුරන එක්කෙනෙක් ඉඳලා එයාට එන්න කියලා කෝල් එකක් දීලා පුතාව මං ගියාවල මාව තියාගත්තා මට නඩුවක් දැම්ම. පහුවදා තමයි මම උසාවි දහයක් කළා මම ඒ වැරද්ද පිළිගත්තේ නෑ ඒකට. නිකමටවත් අපිට මොකක් හරි හේතුවක් මත එන්න බෑ කොළඹට. මං කිසිම දෙයක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කෙනෙක් නෙමෙයි. ඒක ලහකලා උදේ මේ ඊට උසාවි දැම්ම මම. ඊට පස්සේ මං උසාවියට ගෙනියනොත් තමයි මගේ නඩුව මොකද්ද කියලා අහන්නේ. ඊට පස්සේ කිව්වා මේ අයාලේ නඩුව දාලා තියෙන්නේ දඩේ ගහලා එන්න පුළුවන් කියලා. රුපියල් 100යි කිව්වා දඩේ. ඊට පස්සේ මේ උසාවියට ගියලා පස්සේ නඩුව කතා කරනකොට රුපියල් 10,000 දඩේ කිව්වා මට. ඊට පස්සේ මම කොමේ ඊට සර් බන්දනාගාර සර් කෙනෙකුට කියලා කිව්වා කොමිටලේ මොකද්ද බලලා දෙන්න. ඊට පස්සේ කිව්වා මේ අයිස් දාලා කියලා මට. රුපියල් 10,000 දඩේ කිව්වා ආයි මම. දැරට කුලියට ඉන්නේ පෑණියගොඩ කියන්නේ පට්ටියන්දිය. එතකොට මගේ වයස අවුරුදු 28යි. රාම්සර්ට දන්නවා මම සෙක්ස් කාන්තාවක් කියලා. හොස්පිටලෙත් දන්නවා. පාදිසලේකම් කාර්යාලේ කාන්තා ගමා කාන්තාන්සේ පොලිසියෙන් දන්න මොකද මම ඒගොල්ලන්ට විස්තර කිව්වා ගමේ කට්ටියත් දන්නේ මම මේක කරනවායි කියන එක. එතන ඉන්න ගමෝ ඔයේ ඉඳලා පොලිසියෙන් එකපාරක් මාව ඇල්ලුවා. පොලිසියෙන් එවිලා සිවිල් එකෙන් අඳගෙන මාව ගෙනිච්චා පොලිසියට. මට කිව්වා ඔයාට මම අයිස් තමයි දාන්නේ කියලා. මම දන්නේ නැහැ ඉතින් අයිස් කියන්නේ මොකද. මං කදි මොනා දැම්මුත් කමක් නැහැ මං උසාවියට අත උස්සලා මං එස්ටි වෛද්‍ය වාර්තායින ඒ මේ කොමුසේ ඒගොල්ලන් බය වෙලා මට 100 දඩේක දැම්මා. ඊට පස්සේ ආයි දවසකුත් ඇල්ලුවා මාව. ආයි දවසකුත් අඳලා එදා දැම්මේ අයිස්. දැන් මට අමගෙන් අස්සම් කරෙත් නෑ මොකුත් නෑ මං දන්නේත් නෑ මොනාද කියනක මං කිසිම අරමුකට මං සිගරට් එකක් ඩ්‍රින්ක් එකක් ගන්න නෑ මං. ඉතින් මේ 5යි එදා දඩේ. ඉතින් ඒ දඩේ මගේ මේ ඉන්න අපේ කට්ටිය කියන ට්‍රාන්ස්ෆර් කට්ටියලා ඔවුන් චෝදනා කරන මෙම ගැටලුව සම්බන්ධයෙන් අප සමාජ ක්‍රියාකාරීන්ගෙන් විමසීමක් කළා. ඔවුන්ව තලාපෙලා දාන්න මේ සමාජීය සංස්කෘතික වශයෙන් තියෙන පිළිගැනීම් වලට අනුගත වෙමින් ඒ පිළිගන්නා කොටස් සතුටු කිරීම සඳහා මේ ලිංගික ශ්‍රමිකයන් කරන්නේ වැරදි වැඩක් නීති විරෝධී වැඩක් වගේ අර්ථ ගන්නන්න අපේ නීතිය පසුදරන ආයතන විශේෂයෙන් පොලිසියේ ඉඳලා උඩට කටයුතු කරමින් ඉන්නවා. පොලිසිය මොවුන් අත්අඩංගුවට ගන්න පාවිච්චි
වෙන්න එපා. සහ ඒගොල්ල විතර නෙමෙයි ලිංගික වෘත්තිකයන් විතර නෙමෙයි අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ට වගකීමක්. ඔබ සාමාන්‍යයෙන් ලිංගික වෘත්තියක් කියන්නේ සේවයක් කියන්නේ එතන මිලදී ගන්න එක්කෙනෙක්, සේවය ලබා ගන්න එක්කෙනෙක් ඉන්නවා, සේවය ලබා දෙන එක්කෙනෙක් ඉන්නවා. ඒතකොට සේවය ලබා දෙන එක්කෙනා මේ වැරදි වරපතල විදියට ඒ වැරදි කියලා මේ සලකනවා නම් සේවය ලබා ගන්න එක්කෙනටත් ඒ වැරද්දම දාන්න වෙනවා. මොකද අවාසනාවට අපේ සමාජයේ සේවාව ලබා ගන්න එක්කෙනා සුදනා වෙනවා, සේවය ලබා දීපු එක්කෙනා වැරදිකරු වෙනවා. මේ ආකල්පය වෙනස් කරන්න ඕනේ. ලිංගික ශ්‍රමිකයින් පිළිබඳව නීතිමය වශයෙන් මැදිහත්වන නීතිඥවරු කිහිප දෙනෙක් හැරුණු විට පොදුවේ සමාජයේ කටයුතු කරන නීතිඥවරුන් මේ විෂය ප්‍රසිද්ධියේ කතා නොකිරීමට වග බලා ගන්නා බව අප නිරීක්ෂණය කළ කරුණක්. ලංකාවේ නීතිය ගත්තොත් එහෙම සෙක්ස් වර්ක් කියන එක නැත්නම් ලිංගික ශ්‍රමයේ යෙදෙන එක නීති විරෝධී නෑ කියලා තමයි අපි කියන්නේ. මොකද ජජ්මන්ට් කීපයක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයේ ලිංගික ශ්‍රමයේ යෙදෙන එක නීති විරෝධී නැහැ කියන එක. නමුත් අපි නීතිය ගත්තොත් එහෙම පාදර ආජ්ජා පරතේ තියෙනවා සොලිසිටේෂන් ඉස් ඉලීගල් කියන එක. කියන්නේ වෙනත් කෙනෙක් ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීම නැත්නම් ඉඟිපීම පෑම වගේ දේවල් තමයි එතන අර්ථකථනය වෙන්නේ. ඒක අත්ම සබ්ජෙක්ටිව් රයිට්. ඒක ප්‍රූෆ් කරන අමාරුයි. සෝ අපි ප්‍රායෝගිකව දකින දෙයක් තමයි පුද්ගලයෙක් එයා අතරමතික අතරකෝඩ ගැනීමක් සිද්ධ වෙනවා. එතනදී ඒ අරෙස්ට් කරාට පස්සේ ඒගොල්ලන්ට ප්‍රූෆ් කරා ගන්න බැරි හන්ද සමහරක් වෙලාවට වෙනත් වරදක් යටතේ මිනිස්සුන්ට අධිකරණය ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ ටෙස්ටිමනීස් තියෙනවා. නීති ගැන කතා කරනවා නම් තව එකක් තමයි ડોක්ටර්ස් ඕඩිනන්ස් තියෙනවා. අනික අනිවාසයක් පවත්වාගෙන යනවා නම් ඒක නීතිවිරෝධී. ඊළඟට තියෙනවා දඬු දී සංහය 360A කියනවා ගන්තිය වෙනත් කෙනෙක් ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ශ්‍රමයට පොළඹවා ගැනීම කියන එක හෝ යොමු කිරීම. ඒකත් නීති විරෝධී කියලා සඳහනක් තියෙනවා. ඉතින් අතරම මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඉන් පොලිසි සෙක්ස් වර්ක් කියන එක. ඒක වර්ක් හැටියට රෙකග්නයිස් වෙන්නේ නැහැ. ඒක ශ්‍රමිකයෙක් හැටියට රෙකග්නයිස් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එතනදී සායිතිවාසිකම් කියන එක ගොඩක් වෙලාවට එතන ඩයිලියුට් වෙනවා. I'm hopeful මම හිතනවා ලිංගික ශ්‍රමික පුද්ගලයෙක් හැටියට රෙකග්නයිස් කරගන්න අපිට ෆෝමල් මෙකැනිසම් එකක් හදාගන්න පුළුවන් නම් වඩාත් වටිනවා. සිවිල් ක්‍රියාකාරීන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම නිතර සිදුවේ. සමාජයේ ස්වයං රැකියාවක් කරන්නන් ලෙස මොවුන් අර්ථ දක්වා ඇති අතර සාමාන්‍යයෙන් පුරවැසියෙකුට හිමිවරක් ප්‍රසාද ඔවුන්ටද හිමි විය යුතු අතර ඔවුන් දෙස සානුකම්පිතව බැලීම ඔබෙත් මගෙත් යුතුකමකි. ඒක නිසා මූලික වශයෙන්ම ලිංගික ශ්‍රමය ගැන කටයුතු කරද්දී කතා